ටොපික් බන්දු සන්තෝෂෙන් ආරම්භ කරන්නේ ඉතාමත්ම වාසනාවන්තයි අද දවස ඉරිදා වෙනද වගේම අපි ඔබලත් එක්ක ආදරෙන් ඉන්න පැයක් මේ මොහොතේ ලස්සන සුන්දර රංගන ශිල්පිනියන් දෙපළක් ආරාධනා කරන්න සූදානම් මේ මොහොතේ ආරාධනා කරන්නේ පබෝදා සංදීප නීතයි हरिम संतोषाय यौवने इदा मेदा वासनावंत रटक वासनावंत कर्मांतयक ए वगेम अपे मे रटे रसिक रसिका व्यंगे आदर आकर्षण हेम दाम आरक्षा करपु रंगन शिल्पिनिया हिमाली सायुरंगी මයිතන ඇත්තම ආපු ගමම හරි සන්තෝසයි මගේ දිහා බැලුවෙත් නෑ කවුද හිමාලි ඉඳගත්තා මට ලැජ්ජා හිතෙනවා එහෙම ඉන්නේ අපි ලැජ්ජා බයිට් හදිච්ච ළමයි හරි සන්තෝසයි කියන්නේ හොඳ හොඳ ඒ කියන්නේ මේ ඇත්තම හිමාලි මේ ඉන්න විදියටම ගෞරවයක් වෙනවා ඇත්තටම මේ යෞවනේ මේ වගේ शिल्पिनियन देपला मट टॉक विद बंधु वेडसटान अतम आराधना पीली अरगन मे आस्तावे मे स्थान पेमीनी मट लघु आडंबर मम रंगन शिल्पे क्वसे युगपह किट्टुकुरु रंगन शिल्पे क्वसे उब देपल के मे गौरवनीय पेमीनी मटारी आडंबर अतम उबला मे युगे उब देपलम आकर्षणवत् आकर्षणीय रसिक कला एतिकरपु देपल हेम पैतिम ये वासनाव उब देपलटम तीन एक दिमापियांड पिंग उबलाव मेलवट भीकरपु दिमापियांड पिंग हेबाइदिंग कोच्चर पिंग तिब्बत उबलागे पैवत्म उड मगे पैवत्म उड दमाई टॉक विद बंदू जानने इतुरु वेन शिल्पिनी हिमाली जीविते मे नसितूविरु गमन कट आवकेल मंगितनाब मट निगं हितने गतम ओब रंगन शिल्पीनेट आदास करपु नति के नेक्दो किल मट सके अतीन मम मम हितने विदियट ओबगे रंगन हेकियाव तुल ओब नसली युगगणनावक गमन क्रीमे सत्येतिन रंगन शिल्पियट पत्तुल इवरायद मे मेनकोट නමුත්තර ඒ සම්බන්ධව මේ අපි මම මුණ ගැහුණ නැති වුණාට අපමට දැක්කම රංගන ශිල්පිනියක් දැක්කම අපේ කලාවට සම්බන්ධ දක්ෂයන් දැක්කම දැනෙන දෙයක් ඒක. ඒ කියන්නේ කොයි කොපමණ දුරක් ඉඳීද දෙනව ගාමිණී දෙනව කැන්ටි ලිලියන ඉදිරිසිංහ ඇන්ටි පෝල් වාසුදේවි ඇන්ටි මට ප්‍රකාශ කරලා තියෙනවා මම ඉන්න කාලේ मटकी अंड
පබෝදාගේ පැත්තෙන් ගත්තම ගේ පවුල් පැත්තෙම ඒ රංගන ස්වභාවයත් ඇවිල්ලා තියෙන්නේ. ඒ අම්මී එහෙම ඉන්නකොට දුවන්ඩියා මෙහෙම යන්න ඕනමයි. නමුත් ඒක මේ ගමන වෙනස් ඔබගේ ගමන වෙනස්. ඒකයි දෙපළ දෙවිදියකට ගමනක් කරන යාළුවෝ තමයි. හම්බුනේ චූටි කාලේ තමයි. නමුත් රංගන පරාසය වෙනයි. ඉතින් ඒ හින්දා මම සතුටෙන් කියන්නේ දෙන්නම එකම දවසේ එකම තැනක මේ බාල්දියකින් හරි ෂවර්රේකින් හරි කොහොම හරි නාලා නැද්ද එහෙම නික ආසයි දැනගන්න හරි සතුටයි හරි නෑ එහෙම නාලා නෑ හරි හරි නාලා පෙව්වා හරි වැදුනේ නෑ කවන්නේ වැදුනේ නැතුනද හිමාලිගේක වැදුනනේ එහෙමයි නානේ නේද? ඔව් මොනවා කියන්නේ? කොහොමද හිමාලි? ඇත්තටම සන්තෝෂයි ඔබගේ මේ ජීවිතේ ආරම්භය ගැන මේ මේ රටට බිහි වුණ සුන්දර ගම්මානේ ඇහුවත් කොහොමද කියලා? මගේ ගම රාජගිරිය. කියන්නේ අපිට තින් ගම් කියලා හැම හැම පරිසරයක් තිබුණේ අපි ටවුමේ හැදිච්ච අය. ඉතින් අගේ පරම්පරාවේ කියන මගේ අම්මාගේ පැත්තෙන්වත් තාත්තගේ පැත්තෙන්වත් කිසිම කෙනෙකුට මේ කිසිම හැකියාවක් නැහැ කියන්නේ. හරි. ගීතයක් ගායනා කරන්නවත් අහම්බෙන්. අහම්බෙන්. නමුත් පුංචි කාලේ නම් මට පුදුම ආසාවක් තිබුණේ මේ කලා කටයුතු වලට. මම හරිම ආසයි සින්දු කියන්න, නටන්න, නිවේදන කටයුතු කරන්න. ඉතින් ඒක නිසාම ඒ කාලේ ඉතින් අපිට ගොඩාක් පරිසරයක් තිබුණේ නැන්නේ. කිසිම හවුහරණක් නැහැනේ පබෝදලගේ වගේ. එහෙම ඉස්සරහට එන්න ඉතින් මට මතකයි අම්මා ඇප්ලිකේෂන් එකක් දැම්මා ගුවන් විදුලියට ළමා පරීක්ෂණයක් තියෙනවා. එකකින් පාස් වුණොත් තමයි ඔඩිෂන් එකකින් පාස් වුණොත් තමයි අපිට ඒකේ මොන වයසේදීද වගේ අවුරුදු 9ේදී වගේ. ඉතින් ඒ ඇප්ලිකේෂන් එකකින් දාලා පස්සේ මම ඉන්ටර්වියු ගියාම මට සමත් වුණා ගායනය එතකොට කතනය නිවේදනය වගේ ගොඩාක් මාතෘකා තියෙනවා. ඉතින් ඒ හතරම සමත් වුණා මම. හම සමත් වුණා ඊට පස්සේ තින් අර ගුවන් රටේ යන ගත්තත් පබෝදාවත් හම්බ වෙන්නේ. අය කුංචි එතකොට. ඔව්. එතකොට පාසල් සමයේ මේ දැන් පොයට පාසල මම මුලින්ම කන්‍ය ආරාමයකට ගියේ ශාන්ත අන්තෝනි බාලිකාවට. ඒක කන්‍ය ආරාමයක්. ඒ කියන්නේ සිස්ටර්ස්ලා ඉන්නේ කලාවට එහෙම අවසරයක් නැහැ. අපි කතෝලික නිසා. ඔව් කතෝලික නිසා ආගම පැත්තටයි අධ්‍යාපනයටයි විතරයි. නමුත් මම අනුල විද්‍යාලයට යනවා වැඩිදුර අධ්‍යාපනයට. ඊට පස්සේ ඔව් ඊට පස්සේ තමයි මට අවස්ථාව ලැබෙන්නේ පොලින් පස්සේ උසස් පෙළ කරා ඊට පස්සේ තමයි මට අන්න chance එක හම්බුණා ඉතින් මේක අර පාසල තුලම පුදුම නිදහසක් තියෙනවා ඔබ ආස කරපු ලෝකෙට යන්න එතකොට මේ මේ පබෝදා මේ ඔබගේ දැන් මේ ගුවන්විදුලියට යන ඉස්සෙල්ලා අධ්‍යාපන මට්ටමින් මේ කොහෙද ඉස්කෝලේ මම ඉස්සලාම මූලික අධ්‍යාපන මූලික මුලින්ම සෙන්ට් ජෝසෆ්ස් विद्यालय हिटिए स्कूल हिटिए ईट पे सेंट पॉल्स शांत पावल बालिकावट अतुलना थिंग मम नाटवाड़ा गुड़ा कोना मम लज्जाई मैं किसी में देखे आने इसकोल किसी में देखे आने डांस मिस्तम बल मुनाटारी डांस का मुनाहारी अद लगाने कविता रंगिकट गया इक मैक पार बलिंग बलिंग वगे दाली वाले अद्दा भय बागट रेडी हिटगन टीचर कवि अक्की प्रथम स्थाने दिखना ओ हेम किसीम देखने
එලෙවල් මම හිතන්නේ එලෙවල් ඕ ලෙවල් හරියේ වෙනකොට වේදිකා නාට්‍යයකවත් මේ ඉස්කෝලේ මේ ඉදිරිපත් වුණ නැහැ බුද්ධෝම මේ දුවනයි තේන. එහෙනම් දුවලා යන්නේ නැහැ. කිසිම දෙයකට යන්නේ නැහැ. කිසිම දෙයකට යන්නේ නැහැ. අයියෝ. ඉස්කෝලේ ඇතුළ කිසිම දෙයක් කරන්නේ නැහැ. හැබැයි මම කුඩා වෙදී ඉඳන් එළියේ ගොඩක් දේවල් කරා. මම හඬ කැවීමේ ශිල්පිනියක් විදියට හිටියා ටයිටස් වලට. ක්‍රීඩාවට? නැහැ. කොහෙත්ම යන්නේ නැහැ. අපි වෙයිටින් ගන්න අපි දුවනේ වටේ මේ වටේ යන්නේ නැති හින්දා අපි දක්ෂතා ඉදිරිපත් කරන්නේ නැති හින්දා අපිව ගන්න අර මේකට PT අර මොනවාද අර මේව කර කර ඉන්නේ හොම හොම කර කර. ඒනවල ඉස්කෝලේ යන්නේ මොකෙන්ද? ඉස්කෝල් ගෙදර ඉඳන්? වෑන් එකේ. කොහොමද වෑන් එක? වෑන් එක මරු. फुल जोली යනවා කට්ටියත් එක්ක විහිළු තාලු කරගෙන පොඩ්ඩක් චණ්ඩි වෑන් එක ඇතුළත කොල්ලොත් එක්ක අඬ වෙනවා ඕ එහෙම තිබුණා මේ පිටිපස්සට ගිය මේ දරුවා කොහොමද මේ මෙපමණ ආරම්භයකට මුල්ම අඩි තාලම වැටුනේ ඔය ගොඩක් කලා රමමම ෂූටින් එකයි යනවා ඉතින් මං ඉස්සලාම ඔය චිත්‍රපටිය හොන් මේ ශක්තිය ඔබයම කියන මාළනී ෆෝන් මුලින්ම චිත්‍රපටිය ශක්තිය ඔබයම ඊට ඉස්සලා ටෙලි නාට්‍යයක් මොකුත් නැහැ ඊට ඉස්සලා එකම එක යශෝරාවේ යශෝරාවේ කරා ඊට පස්සේ යශෝරාවේ දෙවනි කොටස වේදිකා නාට්‍යය නැහැ ඒතර ඔබ දෙපළම වේදිකා නාට්‍යය නැහැ නේ මම කරලා තියෙනවා මම කරලා තියෙනවා ඒ ඉස්කෝලේදී නෑ 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 පහු කාලේ මමත් කරා මායා දේවී මේ වේදිකා නාට්‍ය දෙවනි නිෂ්පාදනයේදී මම රංගන දායක වුණා දස්කොන් වේදිකා නාට්‍ය රංගන දායක මායා දේවීගේ කාටද ඇඩ් කරේ ඔයාගේ අම්ම කරපු චරිත තමයි මම කරේ සරස්වති සරස්වති හරි එතෙන්දි මම මේ කිව්වේ මේ 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 පබෝද අර එතකොට ඔබගේ මේ 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 රංගන භූමිකාව පිටිපස්සේ හෙවණැල්ලක් වගේ අම්මා හිටියට දැන් අම්මා ඉන්නවා අම්මා රඟපාන ඔක්කොම තිබ්බට අම්මා රඟපානකොට අපිට තේරෙනවා නේ අම්මගේ අම්මිගේ දෙහි ලක්ෂණ. ඔව්. රඟපාන මොකරි ස්වභාවේ ඒ කිසිම දෙයක් පබෝදා ඔබගේ නැහැ. ඒ අම් දැන් එහෙම අම්මි කෙනෙක් වෙලා ඇක්ට්‍රස් කෙනෙක් වුණාම මම දන්නවා පොඩ්ඩක් නිකන් පොඩි එකක් පොටිල්ලෙන් වගේ එනවා. එහෙම නැහැනේ. ඔව් ඒක මං හිතන්නේ මොකරි මං අරගෙන ආපේ මොකද මං හරිම මොකද මං හරිම ආදරේ කියලා. මොකෝ හිතන්නේ ඒක? ඇත්තම මම හොඳ කතාවක් කිව්වේ ඒ කියන්නේ හොඳ ක්‍රෙඩිට් එකක් දුන්නේ ඒක මට මේ මට හොඳ හොඳ වාක්‍යයක් ජීවිත කාලෙට මතක හිටිනේ මොහොම ස්තුතියි ඉන්නේ ඒ ඒ තුලම ඔබ එනවා යම් කිසි තලයකට ඒක තමයි මේ සිංහල සිනමාවේ වාග්ය වෙන්නේ ඔබලා මේ කොයිතරම් වැදගත් චරිත කරත් මොනතරම් වෙලඳ පොළට ආදරය කරන චරිත කරත් ඉතාමත්ම දැඩිව මේ කල්පනා ශක්තිය තියාගෙන ඉන්න පුජ්ජලිකව යාළුව දෙන්නේ. ඉතාමත්ව තීව්‍ර කල්පනා ශක්තියක් තියෙනවා දෙන්නට. ඒ කොහොමද ඔයා කියන්නේ? ඒ කියන්නේ මේ මහරි තප්ප හැම වෙලෙම කැටි නෑම කල්පනානේ තමයි ඉන්නේ. දැන් මොකද වෙන්නේ? අන්න දැන් මොකද වෙන්නේ? ඒක හේතු ඒ තමයි ඒ පීටීම් ලක්ෂණ උඩ තමයි හොඳ දක්ෂ රංගන ශිල්පියන් බවට පත් වෙන්නේ. අපි කොහොමද දෙන්නටම ආදරය කරන්න බෝයිස්ලා මුලින්ම ලෑස්ති වෙනකොට මේ මේ ඇත්තටම දෙන්නම දන්නවා දැන් බොයිස්ලා පොරකන්න ලෑස්ති වෙනවා. ඒ ඉඳ ඊට පස්සේ දෙන්න මොකද කරන්නේ? ඒකට ලෑස්ති වෙන්නේ නැහැ. නෑ දෙන්නගෙන් මේ කට්ටිය කන. පරිප්පුව. අනේ පව්. මොකද නෝ? ඒ ওই දෙන්නගේ හැටි. ඉතින් දැන් මම මේ ශාස්ත්‍රඥයෝ. මම නෙමෙයි. ඉතින් එහෙම එකේ ඇත්තටම හිමාල. ඔබේ ඔබේ ඔය කාලපරාසයත් එක්ක ඇවිල්ලා මේ 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 දැන් ඕ ලෙවල් ඒ ලෙවල් වෙලා ඔකික් 12 න එනකොට සෙල්ලමක් නෙවෙයිනේ ඉස්කෝලේ. ඇතර ඔබ ඔබ පාසලට එන ඇවිල්ලා පාසල ඇරුණමත් සෙල්ලමක් නෙමෙයි. නමුත් ඒකෙදි ඔබට දැනුණද මොනවාරි ටයිම් එකකදී මම දැන් ටිකක් ලොකුයි. මගේ දියා මේ ආදි ශිෂ්‍යෝ බලනවා. මට මේක මම මේවා කොහොමද බේරෙන්නේ මේ කියන සැක බිය සන්තාප ආපු පළවෙනි අවුරුදු සමය කිව්වොත්. දැන් මෙතරම මේ මම සාමාන්‍ය පෙළ දක්වාම පාසල් ගියේ වෑන් රථයකින්. එතකොට පාසලේ වෑන් රථය අය විතරයි. අමතර පන්ති ඒ කාලේ ගියේ නෑනේ. ඊපස් උසස් පෙළදී තමයි මට අවසර ලැබෙන්නේ බස් එකේ යන්න. හරිද? ඒ කියන්නේ රාජගිරි ඉඳන්. රාජගිරි ඉඳන් නුගේ උඩන්ලා විද්‍යාලයට එන්න. දැන් බස් එකේ යන්න. ඉතින් මුල් සති දෙකක් විතර අම්මා හිතන්නේ ඉතින් මට මුකුත් බෑ කියලානේ මේ දැන් වෑන් එකේම ගිය ළමයානේ. ඉතින් අම්මා සති දෙකක් විතර ඉතින් හැමදාම බස් එකේ ආවා. බස් එකේ අපි මාව ස්කෝල්ට දාලා ආයි මගේ ඉස්කෝලේ යනකොට ආයි ගේට්ටු ගාව ඉන්න මම වරන් යන්නේ දැන් පුරුදු කරන්න පාර. දැන් මට මේක හරි වදයක් සහ මේ දැන් මට එකක් තියෙනවා මට වෑන් එකේ නිදිගෙන ගිහලා තමයි පුරුදු. බස් එකේ බුදියන්න බෑ. බුදිය ගත්තම තමයි. වෑන් එකේ නම් අවයින්න වයින්න ගොම් බලනවා මම නැකිට ගම් බුදියනවා.
දැන් මට බස් එකේදී තොයි නිදිමතම එනවා දැන් ඔයා බුදියන්න තමයි කොහෙද ඈ මට නිදිමතයි දැන් අර පුරුද්දට බන්දු වගේ බස් එකේ බුදියන්න තන කොලා මේ ඩාලි එන්නේ අවුරුදු ගන්න පුරුදු වෙලා ඇවිල්ලා දැන් අර තෙරපිලා මට එහෙම පුරුදුත් නෑ ලස්සනට වෑන්නේ කිඳවගේ ඉඳගෙන න්යාවේ හොඳට ඔළුව තියා ගන්නවා බයිනුකම් බයි අම්මත් එක්කෙනෙකුට බුදිය ගත්තද අම්මත් එක්කෙනෙකුට අම්ම ගොඩක් හරි කොහේ හරි මේ බුදිය ගන්නම තමයි දැන් මේ මහන්සි වෙලාවනේ ඉතින් දැන් අතණි යනකොට ඔන්න මන් දැන් බුදියනවා දැන් කොල්ල පස්සේ තමයි මට කියන්නේ අයියෝ යාට පිස්සර මේ බලනවා බලනවා ලියුම් දෙන්න ආ කොල්ල ලියුම් කෑල ලියාගෙන ඉන්නවා දෙන්න බලාගෙන බුදි බුදිය ගෙන්න කියලා ඔය ලියුම් මගේ ගොඩක් आलूर पापो ඔයා බබෝදා ඕනේ ඒ ළමයට එහෙම දුම්මු කියන්නේ එහෙම ළමයිත් ඉන්නවා ඔයා hina ඒ බුදුම කියන්නේ ඔය බුදිය පුතේ ඉතින් ඉතින් කියන්නේ ඉතින් මෙයා hina වෙනුනේ බෑ ඔයා කියන්නේ ඊට පස්සේ ඉතින් ඒ ඒක නිසා ඒ සමයේ එහෙම ගෙවුනේ ඒ සමයේම එහෙම ගෙවුනේ හැබැයි ඒ අතින් ඇත්තටම බොහොම නිර්මල සුන්දර ජීවිතයක් ගත කරලා තියෙනවා හරිම නිර්මලයි බොරු කියන්නේ ඔන්නේ බබෝදා ඔබගේ ඔය රංගන භූමිකාව අතර අතර වාරේ ඇත්තටම යම් කිසි බැමි කීපයක් පයින් නැතිනේ ඉස්කෝලේ යන කාලේ ප්‍රේමණීය හැඟීමක් කියන එක හොදට يعني මේ නරකකට නෙමෙයි ප්‍රේමණීය හැඟීමක් කියන එක දෙමෝපියන්ටත් කාටත් තමන්ටත් දැනෙන්නේ නැදුවම එනවනේ එහෙම යුගයක් තිබ්බ නැද ඉස්කෝලේ තිබ්බ තිබ්බ තිබ්බා මේ මන් අනිදා ගත්තේ නෑ ඔයා දිනු දෙයක් නෑ එහෙනම් ඔය ආත හොඳට මේ ලියුම් කැලිය හම්බෙන්නේ නැහැ මට ලියුම් නම් හම්බෙලා නැහැ දෙලින්ම ඇවිල්ලා කතා කරා නෑ නෑ ඉන්නකෝ දැන් මම ගොඩක් කලාවට ජනේලේ ඇයිනේ තමයි වාඩි වෙන්නේ ආ වාඩි වෙන්නේ ඉතින් ඉස්කෝල ළඟ නවත්තනකොට ඉතින් ඔන්න බලනවා ඉතින් බලනවා මාත් බලනවා ලස්සන ඉතින් ඔව් බස් එකේ ගියේ නෑ 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 වෑන්නේ ගියේ කොහමරේ වයස 14 දේ විතර මේ අයියා කෙනෙක් දැම්මා මේ දූවගෙන ඇවිල්ලා පිටිපස්සේ වෑන් එකේ පිටිපස්සේ දූවගෙන ඇවිල්ලා නියුමත් දැම්මා. ඒ අයියා ඉස්සර අපේ වෑන් එකේ ගියේ එක්කෙනෙක්. ආ ආ. දැන් ඒ වෙනකොට එන්නේ නැහැ. එන්නේ නැහැ. එන්නේ නැහැ. මේ ඉතින් ඒක තමයි මේ මුල්ම මේ ප්‍රේමණීය හැඟීම. ඒ නියුම් කැලේ ගෙදර ගිහලා කියෙවුවා. ඔව්. මොකද ලියලා තිබ්බේ? එහෙමනම් මතක නැහැ. බොහොම ලස්සන අකුරු මේ ඔබ ජනේලෙන් දැකපු. ඔලිය මතක නැහැ උගුරු. අපි ඉතුරු ටිකට යන්න සම්බන්ධතා මැදිරිට ගිහිල්ලා ඉතින් එතුමාලගෙත් නිදහස තියෙනවා ඉතින් අපි ගාවට එන්න ඊට පස්සේ එන්න කියලා ප්‍රාර්ථනා කරමින් එනන් ওই පැත්තට मा
දබන සුළු මොහොතක මෙහෙම සිදුවීමක් ඇත්තටම හිමාලි වෙන්නේ නැහැ. ඔව්. ඔය ඔක්කොම ඇසුක්කම ගිහිල්ලා කරගෙන ආලප් වෙලා ඉවරයි. ඔව්. ඒ කියන්නේ අපි හිමාලිගේ ගායනයට සතුට වින්න. ඉතින් ඒක නේ කාර්පට් ඩාන්ස්, පොප් ඩාන්ස්, එම් නෝන්ස්, ලිට් නෝන්ස්. බන්දු ස්පෙෂල්. ඔව්. ඉත ගානක් නේ. රියසල් නේ. පෙරපුණු මොකුත්ම නැහැ ඉන්න. නැහැ. ඉත එහෙම වුණාම ඇත්තටම හරි වටිනවා. ඔබලත් එමය අපත් එමය. මේක තමයි සහජ කුසලතාවය. මේකට කියන්නේ. එහෙමනම් අපි නිකන් බලමුද මෙන්න මේ දෙක අරගෙන. ඒක ගන්නවට වඩා වටිනවා මේක. මේක පොඩ්ඩක් පවන් ගහන්න නැතුව. නිකන් අතේ තියාගෙන ඉන්න මම සාමාන්‍ය ටෙනිස් ගහන. ප්‍රශ්නත් නෙමෙයි. සිද්ධි කීපයක් අහනවා. කැමතිනම් යස් නැත්තම් නෝ කරපො මම හිත ටෙනිස් ගහන්නේ නේ නෑ නෑ ඉතින් පොඩක් ඇෂ් රෝඩ්ස් ගා ඉන්න පුළුවන් කඩන්න බෑ දැන් කියනකොට මොකද උනෝ ඔක ආසයි ඔක ගරම්ම එක්ක කිව්වත් කරනවා එපා කිව්වත් මම ආසම එපා කියනිය කරා මගේ හඳහනෙත් තින මම එපා කියනිය කරන්න අයියෝ හරි හරි ඔය තරහ ගන්න එපා මම වාකින් ඉඳින්න කොයි ති පොඩක් එහෙට මෙහෙට එන්න බෑ මුන්නරක් කර ගන්න බලන්න නෑ දැන් මම මම මේක හම්මින මම කොහොම කද්ද වෙන්නේ කියලා දැන් මේ නෑ නෑ කමන්න නෑ අයි හිමාලි නිකන් මේ මට කෝලම් කරනවා වගේ දැනෙනවා එන්න බා කෝලම් මේ මෙහෙම දෙයක් තියෙනවා දැන් අපි ප්‍රශ්න කියලා මේක ඇත්තටම කරදරයක් වෙන එකක් නෙවෙයි ආනි මම ප්‍රාර්ථනා කරනවා ඔබ දෙපොලට හානි නොවන මටත් හානි නොවන වැඩසටහනට හානි නොවන රසිකයන්ට කරදර නොවන ප්‍රශ්න තමයි අහන්නේ ප්‍රශ්නයක් කාලා මේ කරදර වුණත් කමන්නේ නෑ ඇත්ත මම දන්නවා කොහොමද කරදර කරනවා මම කැමති ඔයා කරදර කරනවා දැන් නම් කරදරයක් තමයි මම කැමති වෙන කවුරු කරදර කරනවා මම ආස නැහැ මම ඔයා කරදර කරනකොට මගේ ආසාවක් තියෙනවා හරි එහෙනම් මම හිතන්නේ බස් එකේ නිින්දෙයි කියලා හිතනවා හඳ බුදියන්ට හිතෙනවා ඉතින් අයියෝ කමක් නෑ හරි එහෙනම් මේ මම දැන් ප්‍රශ්නයක් අහනවා. ඕක කරකවන්න පුළුවන්. හරි. කවුරු හරි කෙනෙකුට වැරදි ටෙලිෆෝන් නම්බර් එකක් දුන්නද ඔබගේ ටෙලිෆෝන් නම්බර් එක කියලා. බොරු එකක්. කන්ද බොරු එක. ඕන කෙනෙකුට දීලා තියනවාද කියලා නේ අහන්නේ. කාට හරි කෙනෙකුට දැන් තමන්ගේ ටෙලිෆෝන් නම්බර් එක කියලා වෙන කෙනෙකුට දීලා තියනට අහපුවම ඔයාගේ ටෙලිෆෝන් නම්බර් එක මොකක්ද අනේ කිව්වම බොරු එකක් දීලා තියෙනවා. ඒ මොකද තමන් බේරෙන්නේ. එහෙම. හරිද? මම්ම කිව්වා. ඇයි 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 බේරුනේ? නෑ සමහර වෙලාවට කියන්නේ මේ ගොඩක් කට්ටියට මේ දුන්නාම ඊට පස්සේ අමාරුයි ඒක. ආ පිරිමිද ස්ත්‍රීද? දෙගොල්ලන්ටම දෙගොල්ලන්ට සමහරලාට එහෙම කරලා තියෙනවා මේ. ඒතොර මේ මේ මම දෙන්නේ නෑ. වෙන කෙනෙක්ගේ නම්බර් එක දෙන්නේ නෑ. වෙන කෙනෙක්ගේ නෙමෙයි. බොරු නම් මම දීලා තියෙන වෙන. නම්බර් එකක් දෙන්නෙත් නෑ. මම ඒ වෙලාවට කියනවා මේ තම තරහ වෙන්න එපා අනේ තරහ වෙන්න එපා මම කාටවත් මගේ නම්බර් එක දෙන්නේ නැහැ කියලා ආ ආ මට ඒක කියන්න බැරි වෙනවා ඒතකොට හිමාලි දෙන්නේම නැහැ නම්බර් එක වෙන නම්බරයක් නම් දෙන්නේ නැහැ දීලා නැහැ මගේ නම්බර් එක බබෝතර මන් දෙන්නම් ඕන නම් ඒක දෙන්න කරදරයක් නැහැ ගැලමයිට විතරයි නේ ගැලමයිට ගැලමයිට විතරයි නෑ නෑ පිරිමිලමයිට තමයි මං हिमालय हिमालय පිරිමිඩේ විතරක් කිව්වම මොකද මට එතෙන්දී ඇන්න එනිලුප ගෑවපග I think I heard about that I normally casually I can't understand the movement movement හරි තේරුණාද තේරුණා ටග් ගාලා ඔයාලා පොඩි කාලේ දන්නවනේ ඉන්න අපිට ඔයාව තේරෙනවා ඉබාලි කියනවා ටග් ගාලා නෑ ඒක තේරෙනවා ඒ තේරෙනවා හරියට කියලා වෙන සීගෙත් පිටින් කවද හරි ඔබ දෙපළ පිරිමි ළමයෙකු පාර දීලා තියෙනවා නිකන් වේගයක් ඇවිල්ලා හෝ කොහොම හරි පිරිමි ළමයෙකුට
ගිහිල්ලා පිරිමි පිරිමි නමක් ඕන කියන්නේ ලොකු ළමයි පොඩි හරි ලොකු හරි ස්කූල් යන කාලේ හරි ඕන ලොකු ලොකු වැඩක් ඔට්ටු වෙන්නේ බෝ නැන්දි මම ඔට්ටුද කියලා මං ඇහුවේ නැහැ නැත්තම් ඒ කට්ටිය මං හම්බෙන්නේ මේ ආගතන ලෙඩක් දාගෙන ටොප් විත් බඳු කරලා මම ගෙදර ඉන්න එපා මේ මහලු කුඩු කිනු උඹර දෙන්න කිය නම් මම මහලු කුඩු කිනු මම අකි කියන්නේ නම් අකියන එන ඒ කට්ටිය ගෙදර ආවද අයි කල් මතකද ඇත්ත දෙන්න බා වට අපර දෙකට මතක නැහැ මේ මිනිස්සයා එපා ඒ නැ ඔය කියන්නේ चुटी प्रकाश करने के इंद्र एक बहुत संतोष का संतोष रखा हूँ ना पदोदा गाप पार कुड़ा तो पड़ी थी केला देने का ना उन्होंने हमारे वहाँ के पारा खानों के अन्य सेल्ल मानने में वह इनामी बीटिया का आधार आधार नो आधार नो आधार नो मान मंगी तन्ने बीला दिन हिना एंडे पार खानों या को बंक खानो मेन तमंगे शक्ति तमंगे इद्रिपत्ति समाज इन आदर बर मेसेज आदर बर मेसेज दिना पूजल एक वेनकिन कुट गील वेरदी हेम दिन मुखदार ये आदर एक्को वैडी कम हो पानी वीडे एक माउंट दी मो एक मरीदे कूड वेन के कूड़ गिया आदिस आदर एक अक्ने में ना मटना गिंदे बेनपे का गिंदे हां ना बेनपे का बे मैं एक रे बांबे ने में ना हां ना मुकद्दे बेनपे मैं बेनला नेवे मगे यालू एकटम गिहिल्ला तीनो हां ये आदर बड़े वैसे जगह यालू वट यालू वट गिहिल्ला तीनो इते ईर पसे अर क्यू ने केला यालू कर दरे कुना ना देन යවලා තියෙන යාළුවාට කියන්නේ මං කොහේ හරි ඉඳලා යනවා හරි මොක් කරි කියලා මම යනවා මැනිකේ හරි මොක් කරි කියලා යවලා තියෙන්නේ යාළුවාට අනිත් එක්කෙනා දැන් කිව්වේ නැහැනේ දැන් එතන ගිහිල්ලා දන්නේ නැහැ යාළුවා ඒ දෙන්න වලියද නැහැ වලිනේ ඉතින් මේ ඊමානි මේ බැනලා යව්වේ කාටද මැසේජ් එක බැනලා ගිහ කැහුවේ බොයෆ්‍රෙන්ඩ් ට බැනලා වන්දට බැනපු එකක් බොයෆ්‍රෙන්ඩ් ට බැනපු එකක් මගේ මගේ ඔයාගේ බාප්පට ගියා ඔවුනේ ඉගෙන ඔයා බොයෆ්‍රෙන්ඩ් හොත්තට බැනපු එක ඔයාගේ බාප්පට බැනලා කියන්නේ ඒක වෙන බාප්පට වයසයි ඒ නම්බර එකද කොහොමද දන්නේ ඒ බාප්ප මොකද්ද මේ මට කියලා තියෙන්නේ කියලා බාප්ප වයස වයසද වයසයි ඒ වයස ගණනට දෙරි වයස ගණනට නෙමෙයිද ඒ කාලේ හිටපු කොල්ලට ඇරි ගියරයට ගියේ බාප්පට මොකෝ බාප්පගේ තත්ත බාප්පට ගිහිල්ලා මේ මෙහෙමත් මිනිස්සුෙකුට වයින් වයින්ව මේ පාවුල් විනාශ වෙන එක මේ කරලා තියෙනේ මාලි. ඔයාට දැන් ඒක තේරෙන්නේ නැතුනට ඒක වෙන ඩේන්ජර්. එහෙම එපා. එපා. ඒ වැරදිලා ඉතින් සමානලට සමාන. එපා එපා එපා. දැනුත් එමද? දැනුත් මට බයිනේව යනවනේ. මම පබෝදා. ඔයාට මං කියවනේද මගේ නම්බර් එක දෙන්න අදිස්සියක් වුණා කියලා. දැන් මේ වගේ මේ බෝ මොකද හිතන්නේ? එන ලහුට කිචා වෙනවා මම මම හරිනේ වැරදුනම් ලහුට කිචා වෙනවා වදන ලහුට කිචා වෙනවා කවුද ලහුට ලහුට කිචා වෙනවා මම කවුද ලහුට කිචා කියන්නේ ලහුට කිචා කියන්නේ ඇවිල්ලා වාතයක් වෙලා කරදරයක් වෙන එක ඒ කියන්නේ ඇවිල්ලා වාතයක් වෙලා කරදරයක් වෙන එක කියලා ලහුට කිචා
ඒක ඒකම එනිලු එනිලු පොගයා බගේ මල්ලි එනිලු පොගයා බගේ යාගේ මල්ලි එයාම තමයි ලොන්ත වෙන්නේ දැන් ඉතින් අපි එනම් අවසන් කරමු මේ ආපු එක ඉවරයි දැන් මේක දෙන්න මම නේ දුන්නේ රයිට්ස් එහෙමනම් අපි සම්බන්ධතාව මැදිරිට ගිහිල්ලා නැවත ටොක් විත් බන්දු සමග අපි හමු වෙනවා සතුටුයි සාරි ට්‍රයිවිල්ලා යාලුව දෙන්නේ සින්දුවක් කියලා ගියා වගේ හරි අඩුයි මේ මේ විදිය මෙච්චර මේ ස්වභාවික වෙන්නේ ඒක හේතුව මේ මෙතන රඟපාන්න යනවා අපි එතකොට ස්වභාවික වෙන්නේ ඇත්තම මේ මල් බබදර පැහැදිලිද එතකොට ස්වභාවික වෙන්නේ එතකොට මේ ස්වභාවික වීමයි අපි මේ වැඩසටහන කරන එකයි මොකද්ද ඒක තමයි එනිලොප්ප කියා බග දක්ෂතාවයන් මේ අපේ ආදරණීය රසික රසිකාවියන්ට පෙන්නපු දෙපළ මන් දන්නවා එහෙනම් මම බලාපොරොත්තු වෙනවා චූටි රංගනයක් තාත්තර රඟපාන්නේ මං මේ දුවලා දෙන්න තාත්තගේ සයිබෝඩ් එකේ සල්ලි සේප්පෝ දින් සල්ලි සේප්පෙන් ඉස්කෝලේ යන කාලේ සල්ලි සේප්පෙන් දෙන්නට දෙන්න කෙසේ වෙතත් වතුරක් කොහෙන් හරි තාත්තගේ සයිබෝඩ් එකේ අරගෙන ඒ යතුරෙන් ඇරලා
අර අවශ්‍ය පොඩි මුදල පොඩි කොලයක් કરી අරගෙන යනවා වහලා. නමුත් ඕක කරද්දි දෙන්න තරහ වෙනවා. එක දවසක් තරහ වුණාට පස්සේ යතුරු අක්ක ගාව. මේ අක්ක. ඔයා කේලම කියන්නේ මේමයි තාත්ති. ඒ වැඩේ කරා. එහෙනම් අපි ගමු. හා. රෙඩි. තාත්තේ. ඇයි පුතේ? තේ කප් බොනවද? නෑ අප්පා දැන් මං උදේ කප් බිව්වා. ඕකෙ ඉතින් බිව්වා කියලා හද ප්ලේන් ටී ඉතින් කොහොමද බොන්නේ? බඩගිනේ නෑ. නෑ ඉතින් අද මම අර මේ ඔෆිස් එකේ වැඩ වගේක් තියෙනවා දැන් මෙහෙමනේ. අද පුතේ මෙහෙමයි ඉතින් අපි වැඩ කරනකොට වෙලාවක් මෙම්මක් නෑ ඉතින් ඒක තමයි තාත්තේ නේද ඔයා ගොඩාක් මහන්සි වෙනවා නෑ නෑ ඔය දුවලව වගෙන හිටන්න එපා දුවල ඉගෙන ගන්න දැන් මම කියන්න හිටියේ තාත්තේ දැන් මේ තාත්තගේ මේ සේප්පුව තියෙනවනේ ඒකටනේ ඔක්කොම දාන්න ගිනන්නනේ සල්ලි ඔක්කොම ඒකටනේ දාන්නේ ඔව් දැන් ඒක පරිස්සම් කරගන්න ඕනේ තාත්තේ මං කියන්නේ දැන් ගොඩ කාලයක් මේ එකම ඉබ්බා දාලා තිබ්බනේ ඔව් මේ දැන් වෙනස් කරා නම් හොඳයි නේ. එහෙම සැකයක් ආවේ දුවට. නෑ දැන් මේ මේ කාලේ හොරුත් වැඩේනේ තාත්තේ. මාරු කරොත් හොඳයි කියලා මට හිතෙනවා. නෑ පුතේ දැන් ඉතින් අම්මා අම්මා ඉන්නේ ගෙදර. හරිද? පුතාලා දෙන්නා ඉන්නේ. දුවලා දෙන්නා ඉන්නේ. ඒ දුවලා දෙන්නයි අම්මයි මමයි ඉන්න ගෙදර. මගේ සයිබෝඩ් එකේ ඒක ඉබ්බ දාලා තියෙනවා මම. මගේ සල්ලි තියෙනෙත් ඒකේ. मम्मीदू ඔනයි මේ මෙලකුදුව තාත්තේ පුතේ එනෝ අයි තාත්තේ මේ ජුරු දෙහොමින් මේ මේ දැන් පිට ඉන්න හොරු ඔව් ගේ ඇතුළට එන වෙලාවට ආපු දෙන් හරි දැන් මේ ගෙදර දුවල දෙන්නයි අම්මයි මමයි හරිද ඔව් දැන් මේ මොකද මේ කියන්නේ මේ ඉබ්බ මාරු කරන්න කියලා මේ ඒ තාත්තේ සුද්ධි මොනවද කිව්වේ මේ සයිබෝඩ් එකේ ඉබ්බ මාරු කරන්න කියලා කියන්නේ මේ කේම කිව්වත් තාත්තේ ඒ කොයි කොකටද ඉබ්බ මාරු කරන්න කිව්වා ඉතින් නෑ නෑ මේ ඉන්න හරි හරි මේ 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 මට මේ ගන්න උත්තරේ මට මගේ කියන්න තාත්තේ කවුද කියන්න තාත්තේ මොකද මේ කිව්වා මං හරි කියලා කිව්වද ඒ ඕ මම නෑ මට ඉබ්බොත් එපා මොකද උඹ අඬන්නේ මොකද කිව්වා නෑ නෑ මේ කිව්වත් තාත්තේ මං මේ මේ වර මේ වර තේප්පු හරි කියලා කිව්වා මේක කිව්වත් තාත්තේ කියලාද දැන් ඔව් කිව්වනේ තාත්තේ අම්මා කිව්වත් නෑ නෑ මොකුත් කිව්වේ නෑ කියලා මම ඔබ මොකද කියන්නේ මේ වර නෑ නෑ මම ඔබ නෑ නෑ ඔබ තේරිවා වාරමට බලව මේ මේක අවංකවත් කියන්න නෑ මම කිව්වා මේක කිව්වා කියලා මත් නැත්නම් මේ बेबंद मटनमे गीते मेतनी ऐ